ගුවන් ගමනක් කියලා කිව්වහම අපට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ ලංකාවේ දිනම් කටුනායක ගුවන් තොටුපළ. අපි වීසා අරගෙන කටුනායක ගුවන් තොටුපළට ගිහිල්ලා අපේ බැගේජස් ක්ලියර් කරගෙන අපිත් ක්ලියර් වෙලා අපි ගිහිල්ලා ගුවන් යානයේ වාඩි වෙලා බොහොම සුරක්ෂිතව බොහොම ආරක්ෂිතව අපේ ගමනාන්තය කරා ගිහිල්ලා අපි බැහැලා යනවා. එතකොට අපිට එක පැත්තකින් බොහොම සුවපහසු ගමනක් අනෙක් පැත්තෙන් කිලෝමීටර් 10 ගණනක් අපි නොදන්නා ගුවනේ මිනිස් ජීවිත රසක් සහ ගුවන් යානයක් ආරක්ෂිතව ගමනාන්තය වෙත ළඟා වෙනවා. මේක සිද්ධ වෙන්නේ කොහොමද? දැන් අපි බැලුවාම අපිට විවිධ පාර්ශ්ව කරුණු මුණ ගැහෙනවා. අපිට පයිලට්ස්ලා හම්බෙනවා. ඊට පස්සේ ගුවන් සේවිකාවෝ හම්බ වෙනවා. අපිට අපි අහලා තියෙනවා එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා කියලා වර්ගයක් ගැන. නමුත් මේ ආරක්ෂාව සපයන්නට අවශ්‍ය කරන ඉන්ෆෝමේෂන් එකතු කරලා ප්‍රොසෙස් කරලා ඒව අදාළ අංශවලට ලබා දීලා ගුවන් යානා ගමනක මුල සිට අග දක්වා සුරක්ෂිත ගුවන් ගමනක් අපට සහතික කරන විශේෂ නිලධාරීන් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඔවුන්ට කියන්නේ ඇට්සෙප්. ඒක තමයි ඔවුන්ගේ කෙටි නම. ඔවුන් ස්ථානගත වෙලා ඉන්නේ ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙන්නේ රත්මලාන පැරණි ගුවන් තොටුපළ භූමියේ. පැරණි ගුවන් තොටුපළ පරිශ්‍රයේ අපි ඉස්සර පරණ බ්ලැක් ඇන් වයිට් ෆිල්ම්ස් වල ගුවන් යාන ඇවිල්ලා බානවා දැකලා තියෙනවා රත්මලාන ගුවන් තොටුපළේ. මේ රත්මලාන මේ ගාලුපාරෙන් යනකොට අපිට හිතෙන්නේ දැන් මේක වහලා දාපු තැනක් කියලා. හැබැයි මේක තමයි ලංකාවට ලංකාවේ වර්ගඵලයට වඩා 27 ගුණයක් විශාල ලංකාවේ ගුවන් කලාපය සම්පූර්ණයෙන්ම පාලනය කරලා ඒක අනතුරු වලින් තොර කලාපයක් බවට වග බලා ගන්න ඇට්සෙප් නිලධාරීන් ක්‍රියාත්මක වන ප්‍රධාන මූලස්ථානයේ තියෙන රත්මලානේ. අද විදුසර YouTube නාලිකාව වෙනුවෙන් අපි ඇවිල්ලා ඉන්නේ ඔවුන්ව මුණ ගැහිලා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද ඔවුන් කොහොමද අපට සුරක්ෂිත ගුවන් ගමනක් තහවුරු කරන්නේ කියන එක කතා කරන්න අපේ ඇස් දෙකෙන්ම බලන්න ඒ වගේම ඔබට පෙන්වන්න. රත්මලාන එයාපෝර්ට් ඒවියේෂන් ආයතනයේ රේඩියෝ ඉක්විප්මන්ට් රූම් එක. මොකක්ද මෙතන වෙන්නේ? මෙතනින් තමයි මේ ක්‍රියාවලිය පටන් ගන්නෙ. මේක න අපිට කියලා දෙන්න අපිත් එක්ක එකතු වෙනවා උපුල පෙරරා මහත්මයා විද්‍යුත් ඉංජිනේරුවෙක්. අයිබෝවන්. අයිබෝවන්. උපුල පෙරරා මහත්මයා කියලා කියන්නේ එයා ට්‍රැෆික් ඉංජිනේරින් ඔෆිසර්ස් ඇසෝසියේෂන් එකේ වර්තමාන සභාපතිවරයා. මේ උපුල මහත්මයා අපි බලමුද පොඩ්ඩක් ඇතුලේ මොකද වෙන්නේ. ඔව් බොහොමත්ම සාදරයෙන් ඔයගොල්ලෝ පිළිගන්නවා. අපි බලමු උතුලට ගිහලා මොකද්ද වෙන්නේ කියලා. अपे प्रधान मम क्यू वगदे मुलु लंकावम कने अपे तीन अनिकुत मध्यस्थान कनेक्टे मुलु अनित एयरपोर्ट जातंत्र गुवंतोटपोल वाल पाहकम कनेक्टेन माइक्रोवेव लिंक्स पद्धति स्थापने कलती ने मेतन तमय मेक अवर्दू सीकाना परनी बिल्डिंग के मे परन इक्विपमेंट दान अलुत्म ताक्षण का मेतन तीयन मे आप एक बलागने मे को मन मन अपे मध्यस्थान ओट मे कनेक्टेन के प्रधान एम डी एफ एन हेम सिग्नल मेतन अवील तमें माइक्रोवेव लिंक संबंध में आपट पेन मे पिदुर्दला गल तेन माइक्रोवेव लिंक के कोट सकता है मे तीन मे मेक माइक्रो माइक्रोवेव लिंक खरा कनेक्टो पिदुर्दला गल मे तीन अतिडिय आपे मे अतिसंख्यात प्रति संप्रेषण मध्यस्थान संबंध में लिंक मेक अवरदू අතලියකට පෙරණ එකක් නමුත් තවමත් දාවන තත්ත්වය අපේ නිලධාරීන්ගේ දක්ෂකමින්ද මේ නරතු තත්ත්වය හා මේන්ටෙනන්ස් නිසා මේක අපි දාවන තත්ත්වේ තියාගෙන ඉන්නවා. මේ තියෙන කටුනායකස් එක්ක සම්බන්ධ වෙන ප්‍රධාන මක්ස් එක කියන්නේ මයික්‍රෝ ලින්ක් එක මේක අත්තිඩිය හරහා ගමන් කරනවා කටුනායකට. කටුනායකත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙනවා. रेडा तरंग अभी अपे रेड पिदूर तलाक रेडा हेटा देनो येम ए बी ई वाली अप्रोच रेडा के तत्तपी मेट गिन अभी संबंध करना प्रधान पालक मे कामरेतुतीन लंकावतुतीन सीलुम गोवंतुपल सह विनत्ते संप्रेषण मध्यस्थान पालने करना सर्वर्स टीक स्थापने अतर किरातीन एवा संबंध में लिंक्स අපිට ඒවැය තියෙන දත්ත අපි පැය 24 පුරාම රියල් ටයිම් එක කියන්නේ රියල් ටයිම් එකෙන් අපි ගන්නවා.
right ailing swelling තමයි ඒ අදාළ දත්ත අරගෙන ඒවා process කරලා ඉතින් තමයි අපි දත්ත ලබා ගන්න. Right right. මේ micro ailing පැය 24 පුරාම අපේ නිලධාරීන්ගේ සුපරීක්ෂාව යටතේ තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ මෙතන තියෙන කුටියක් එයා ට්‍රැෆික් මැනේජ්මන්ට් කියලා. දැන් අපිට සාමාන්‍යයෙන් අදහස තියෙන්නේ එයා ට්‍රැෆික් මැනේජ්මන්ට් සිද්ධ වෙන්නේ ගුවන්තොටුපළක් ආශ්‍රිතව කියලා. හැබැයි මේක එහෙම සක්‍රීය ගුවන්තොටුපළක් නෙවෙයි. දැන් උපුල මහත්මයා අපිත් එක්ක ඉන්නවා. දැන් මොකද්ද මෙතන සිද්ධ වෙන මැනේජ්මන්ට් මේ එයා ට්‍රැෆික් සම්බන්ධයෙන්? බොහොම හොඳයි ප්‍රශ්නේ. මම හිතන්නේ මම කිව්වා වගේ මේ ගොඩාක් අනිකුත් ස්ටේෂන් වලින් එන තරංග ප්‍රොසෙස් කළා. ඒ කියන්නේ ගුවන් ගමන් කළමනාකාර අපිට ලංකාවේ තියෙන විශාලතම ගුවන් ගමන් කළමනාකාර පද්ධතිය තමයි මේ තියෙන එයා ට්‍රැෆික් මැනේජ්මන්ට් සිස්ටම් එක. එතෙන් තමයි අපි ඇතුල් වෙන්නේ. මම කිව්වා රේඩාර්, සැටලයිට්, එතකොට අර MHS මැසේජස් ඒ හැම එකක්ම අරගෙන මේ ICT ඇප්ලිකේෂන් එකක්, ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි එකේ ඒවිෂන් පැත්තේ තියෙන ලොකුම ඉක්විප්මන්ට් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම ප්‍රොසෙස් කළා ෆයිනල් අවුට්පුට් එක තමයි අපි ආ ට්‍රැෆික් කන්ට්‍රෝල් ගෙනුක ඉස්සරහට ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන විෂුවල් එක දෙන්නේ. මේ හැම දෙයක්ම ප්‍රොසෙස් වෙන හැටි අපි ඉස්සරහට බලමු. හොඳයි අපි ඇත්තට මේ ප්‍රධාන මේ ගුවන් ගමන් කළමනාකාර පද්ධතිය මම කියන්නේ ලංකාවේ තියෙන විශාලතම ගුවන් ගමන් කළමනාකාර පද්ධතිය තමයි මේකේ තියෙන එක. පිටිපස්ස පැත්තේ ඇත්තටම මම මේ දැන් ඇතුළුනේ අපි මේක පිටිපස්ස පැත්තේ තමයි. නමුත් ඒක ඒගොල්ලන්ට පේන මේ ඇත්තටම ගොඩාක් මේ මම කියපුව අර අපේ සියලුම මධ්‍යස්ථානවල ලැබෙන දත්ත මේකට ඇතුල් කරලා තියෙන රේඩාර් දත්ත, සැටලයිට් තාක්ෂණය, එතකොට තවත් AMH සිස්ටම් සොලින් අවුට්පුට් එන ඒවා, ADS-B කියන ඒවා මේ හැම දෙයක්ම ඊට අමතරව ගොඩාක් මේකට ඇතුල් වෙලා තියෙනවා. මේ තියෙන ප්‍රධාන එයා ට්‍රැෆික් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ටෙක්නිකල් පොසිෂන් එක. මෙතෙන්ට අපේ මේ හැම දෙයක්ම මෙතන ඉඳන් අපේ නිලධාරීන් පැය 24 පුරාම සුපරීක්ෂාවෙන් බලනවා. දැන් මේ තියෙන ඔයාලට මේ ලයිව් වෙන ට්‍රැෆික් එක තමයි ලංකාවේ ඇතුළත් පෙන්නන මේ. එතකොට මේ රේඩාර් දත්ත කොයි විදිහේ කොච්චර ඇකියුරසි එකකින් එනවද කියලා අපේ නිලධාරීන් බලන් ඉන්නවා. මේ ADS-B සිස්ටම් එකේ රේඩාර් සිස්ටම්ස් මේලා තියෙන මේ එයා ට්‍රැෆික් මැනේජ්මන්ට් එකට ඕනේ හැම එකක්ම මෙතන ඉඳන් අපේ නිලධාරීන් පැය 24 පුරාම බලන් ඉන්නවා. එතකොට ඒවා රෙකෝඩින් වෙනවද, ඒවා මොනවා හරි ෆේලියර්ස් එකක් තියෙනවද කියන එක අපේ නිලධාරීන්ගේ සුපරීක්ෂාව යටතේ තමයි තියෙන්නේ. ඒක තමයි එතන තියෙන මේ ටෙක්නිකල් පොසිෂන් එක තමයි මේ තියෙන්නේ. එතකොට උපුල මහත්මයා මේ තියෙන්නේ අර මේ අර කියපු ඉන්ෆෝමේෂන් රීජන් එක. ඔව් මේ රවුමෙන් පෙන්නන්නේ මේ රේඩාර් රේන්ජ් එක. ආ රයිට් රයිට්. පිදුරුතලාගලෙන් කව වෙන රේඩාර් රේන්ජ් එක. රයිට්. අර තියෙන්නේ FIR එක. ඔව් අර තියෙන FIR එක. FIR එකේ අර සෙක්ටර්ස් වල බෙදලා තියෙන්නේ HF වලින් කතා කරන්නේ කොහෙද? දැන් මේ ඇවිල්ලා තියෙන්නේ බොහොම පරණ තැනකට. සුද්දගේ කාලේ ඉඳලා ප්‍රධාන පාලක මැදිරිය හැටියට ක්‍රියාත්මක වෙන කුටියට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. කරන්නේ උඩුගුවනේ යන ගුවන් යාන පාලනය කිරීමයි. උඩුගුවන කියන එකෙන් අදහස් කරන්නේ අඩි 15,000ට වඩා උසින් යන ගුවන් යාන තරඟ වල ගන්න මේ උසින් යන ගුවන් යාන කියද්දී ඒවා මේ කොළඹට කටුනාගේ ජාතික යාන්ත්‍ර ගුවන්තොටුපළට ගොඩබාන ඒවා සහ ටේක් ඔෆ් කරන ඒවාට අමතරව අපේ ගුවන් සීමා කලාපයේ හරහා යන ගුවන් යාන තියෙනවා. ඒවලටත් ඒවත් අපි පාලනය කරනවා. දමිතගෙන් අම්ම අපේ ප්‍රධාන ගුවන් පාලකවරිගෙන් මේ මෙතනදී වෙන්නේ ඇත්තට මොකද්ද කියලා මේ ලංකා ගුවන් සීමාවේ අපේ ගුවන් කලාපයට ඇති කලාපෝමේ කොළඹ මත්දාරික අපේ ලංකාවට ඇති ගුවන් කලාපේ ඒ සමුද්‍ර ඒරියා එක ඕෂනික රීජන් එක කියලා එතන කන්ට්‍රෝල් කරන එක තමයි මෙතනින් වෙන්නේ. එහා පැත්තේ ඇත්තම අපේ මාලික මහත්මයා කරේ රේඩා කවරේජ් එක තියෙන ප්‍රදේශයේ මේ හැරි අපිට එහෙම රේඩා කවරේජ් එක නැහැ. එතකොට අපි එක ප්‍රොසීඩියර් විදිහට තමයි අපි මෙතන පාලන කටයුතු කරන්නේ. ඒකෙදි අපි සැටලයිට් දත්ත භාවිතා කරනවා සහ HF කියන භාවිතා කරලා ඒකෙන් එන තොරතුරු වලින් තමයි මෙතන ගුවන් පාලනය සිද්ධ වෙන්නේ.
ඇත්තටම අපි ඇතුල් වෙන නේද මං කියන්නේ රදි සංඛ්‍යාත වලින් ගොඩාක් අපේ ඕෂනික් ඒරියාගේ තියෙන නාවි සතුන් 80ක් 800ක් තියෙන දුරින් ගිනු ගුවන් යානාට කතා කරන මැදිස්ථානයේ තමයි මේ ඇතුල් වෙන හදන්නේ මේ මේ කුටිය තුළ සිද්ධ වෙන්නේ මොන වගේ කාර්යභාරයක්ද? ඇත්තටම අර අධි සංඛ්‍යාත තරංග වලින් අපේ ගුවන් සීමාවේ ගොඩාක්ම ඈත තියෙන ගුවන් යානාවලට ඇතුල් වෙන නිසා පිට වෙන ගුවන් යානාවලට රේඩාර් රේන්ජින් යහ පැත්තට ගියාම VHF රේන්ජින් යහ පැත්තට ගියාම කමියුනිකේෂන් කරන්නේ මේ අපේ සහෝදර මේ මහත්තයනේ අපි HF කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා high frequency එහෙම නැත්නම් අධි සංඛ්‍යාත ගුවන් තරංග මගින් තමයි අපි ගුවන් යානයත් එක්ක සම්බන්ධතාව පවත්වාගෙන යන්නේ ගුවන් යානයකට මේ මොහොතේ අවශ්‍ය කරන තොරතුරු අපි තුමු කාලගුණය සම්බන්ධයෙන් විශේෂ වෙනස් වීමක් තිබුණොත් එහෙම අප කියන ෆ්ලයිට් ලෙවල් එකක් ගැන වෙනසක් ඇති කර ගන්න ඕන නම් තමන්ගේ ගමනේ වෙනසක් ඇති කර ගන්න ඕන නම් අපි එහා පැත්තේ ආව එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා ගුවන් ගමන් පාලකවරුන් ඉන්නවා ඒගොල්ලොන්ගෙන් ඒකේ අවශ්‍ය තොරතුරු ඒගොල්ලන්ට දීලා ඉවරලා ඒ සම්බන්ධීකරණ කටයුත්ත අපි මේක හරහා තමයි සිද්ධ කරන්නේ रत्मला गुंतरपूले प्रधान पालक कुरुन मैदान मिगता में लंका परणिम गुत्म इक्विपमेंट संबद्धलाट पगे वायसे दिगुने प्रधान कुरुणि पालक तीर्थम संबंध ඇත්තටම මේ ජාත්‍යන්තර ගුවන් සේවා ආයතන ඉන්ටර්නැෂනල් සිවිල් ඒවියේෂන් ඕගනයිසේෂන් කියන එක මුළු ලෝකයේම රටවල් වලට බෙදලා තියෙන ගුවන් කලාප. ඒ ගුවන් කලාප පාලනය කරන්නේ ඒ රටවලට අයත් ඒ ආයතන මගින්. ඒ වගේම ලංකාවට අයත් ගුවන් කලාපය තමයි මේ කොළඹ ඉන්ෆෝමේෂන් රීජන් කියන්නේ ෆ්ලයිට් ඉන්ෆෝමේෂන් රීජන් එක කියන්නේ ලංකාවට අයත් FIR එක ප්‍රයිට් ඉන්ෆෝමේෂන් රීජන් එක. ඉතින් මේ ලංකාවට ඇතුළු වෙනව පිට වෙනව ගොඩ බාන සියලුම ගුවන් යාන මේ ගුවන් කලාපය හරහා ගමන් කරන ඒවට අවශ්‍ය දත්ත එයාලට මග පෙන්වීම සහ නොයෙකුත් එය සුපරීක්ෂාව අපේ ගුවන් සීමාවෙන් පසු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ මේ ගුවන් කලාපයේ තුල තමයි. මේකෙන් ලංකාවට තියෙන වැදගත්කම මොකද? ඒ කියන්නේ දැන් අපි හිතමු ලංකාවට ගොඩ බහින ගුවන් යාන ලංකාවෙන් පිටත් වෙන ගුවන් යාන වලට අමතරව මේ ගුවන් කලාපයේ හරහා යන ගුවන් යාන වලට අවශ්‍ය ইনফরমේෂන් මේ අපි සපයන. මේකෙන් ලංකාවට තියෙන වැදගත්කම මොකක්ද? ඇත්තටම මේ අපි දෙන සර්විස් එක ඇත්තටම මේ අපි ඒ අයව අපේ ගුවන් සීමාවට ඇතුල් වෙලා පිළි අරගෙන ඒ අය සුපරීක්ෂාකාරියෝ අපේ ගුවන් කලාපෙන් එළියට එනකන් අපි යටතේ තමයි එයා ඉන්නේ. ඒ වෙනුවෙන් අපිට විශාල අපේ රටට විදේශ විනිමය ලැබෙනවා. මේ FIR එකේ විශාලත්වය කොච්චරද? ලංකාව වගේ 27 ගුණයක් ලොකුයි වර්ග කිලෝමීටර් කිව්වොත් 6 ලක්ෂයකට ආසන්න වශයෙන් තියෙන මේ ගුවන් කලාපය තොරතුරු කලාපය. ඔව් එතකොට දැන් සාමාන්‍යයෙන් මේ කොළඹ මේ ෆ්ලයිට් ඉන්ෆර්මේෂන් රීජන් එක අනතුරු වලින් තොර කලාපයක් හැටියට ප්‍රසිද්ධයිද? එහෙමත් නැත්නම් නිකන් අන්තරාදායක කලාපයක් වගේද? කොහොමද ඒ තියෙන ප්‍රතිරූපය කොහොමද? මේක අනතුරු වලින් තොරයි. ඇත්තටම ඒ අපේ අධිතාක්ෂණික උපකරණ. මම කිව්වා සිවිල් ඒවියේෂන් මේ අන්තර්ජාතික ඕගනයිසේෂන් එකේ තියෙන නියමයන්ට අනුකූලව අධිතාක්ෂණික උපකරණ වලින් දෙන සිග්නල් නිසා තමයි කලාපය ඉතාම ආරක්ෂිතව පවත්වාගෙන යන්නේ. එතකොට ඔබල මහත්මයා දැන් ඔය තරම් සූක්ෂම සේවාවක් ඔය තරම් සොෆිස්ටිකේටඩ් සේවාවක් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මේ තාක්ෂණය ලංකාව වගේ රටක් සතු තියෙනවද? ඇත්තෙම ඔව් අපි ළඟ නවීනතම තාක්ෂණය තියෙනවා. අපේ රට කොහම වුණත් අපි රට පිට ප්‍රදේශයක වුණත් අපි ලෝකයේ තියෙන අලුත්ම තාක්ෂණය අපේ මේ ගුවන් සීමාව පාලනය කරන්න. ඒක අපි කාලානුරූපීව යවත් කාලින කරන මේ අලුත් තාක්ෂණයක් මේ ගුවන් පද්ධතිය වලට ඉන්ට්‍රොඩියුස් වෙනකොට ලෝකේ අපි ඒ තාක්ෂණය ලංකාවට ගේනවා. ඒක තමයි අපිට පුළුවන් ලෝකයේ අනිත් රටවල් එක්ක ඉදිරියට යන්න.
එතකොට උපුල මහත්මයා දැන් මට ඔබ කියන දේ අහනකොට මේ වැටහෙන දේ තමයි මේක මේ සාමාන්‍ය වෘත්තිකයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අනිවාර්යයෙන්ම විශේෂඥතාවක් සහිත වෘත්තිකයෙක් ඉන්න ඕන විවිධ අංශයන්දී නිපුණතාව තිබෙන ඒක ඉංජිනේරු ශාස්ත්‍රය වෙන්න පුළුවන් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය වෙන්න පුළුවන් මේ ශාස්ත්‍රවල ප්‍රවීණත්වයේ සහිත යම් විශේෂ වෘත්තික ශ්‍රේණියක් මේ කාර්ය සඳහා ඉන්න ඕන ලංකාවේ එහෙම වෘත්තිකයෙකු පිරිසක් ඉන්නවද ඇත්තෙම ඔව් ඒ අයට කියන්නේ ඇක්සෙප්ට්ස් ලා එයාට අපි සේෆ්ටි ඉලෙක්ට්‍රොනික පර්සන්ස් ලා කියලා රයිට් මොකද්ද අපි සිංහලෙන් කියන්නේ ඒකට කියන්නේ ගුවන් ගමන් විද්‍යුත් සුරක්ෂිතා නිලධාරීන් රයිට් ඒ අය සුවිශේෂ පුහුණුවක් ලැබලා තමයි මේවට යොදවලා තියෙන්නේ පැය 24 පුරාම අපේ විශේෂ මධ්‍යස්ථානවල ඒ අය රාජකාරී කරනවා ඒ අය මුලින්ම මේ අපේ ආයතනට සම්බන්ධ වෙලා අපේ ගුවන් පාසලෙන් විශේෂ අවුරුද්දක පුහුණුවක් ලැබලා මේ एक्सेप्स ईट पास ईट अमतर मे विशेष उपकरण पद्योट विशेष पोहन वक्ल बोट पास तम एव अभी मेवा संबंध करें मे उपकरण रुकर विशेष गुहन पास शनिवार रत्मला सिविल गुहन पोहन पास तम मे आए पोहन करें मे पास वृत्ति के बोट पत्नी सदा प्रवेश मे पास अभी तम उदाहरण विधेयट අපිටම අපස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ කරපු ශිෂ්‍යෙ කොහොමද මේ වෘත්තීය මාර්ගයේ පාදගන්නේ? ඒගොල්ලෝ යන්න ඕනේ NDT හරි සිටියන් ගිල්ස් වගේ ලංකාවේ කාර්මික විද්‍යාලයකින් උසස් ඩිප්ලෝමාවක් කරාට පස්සේ ඕ ඩිග්‍රී ලෙවල් එකකින් ආවට පස්සේ අපි පරීක්ෂණ කීපයකින්ම අමතරව ඒ කියන්නේ රිටන් ටෙස්ට් එකකින් සහ ඊට පස්සේ ඉන්ටර්විව් කීපයකින් අමතරව තමයි හොඳම සහ දැනුම තියෙන පිරිසක් තමයි තෝරගන්නේ. ඊට පස්සේ තෝරගත්ත පිරිසව මාස 6ක පුහුණුවක් අපි ලබා දෙනවා බේසික් ට්‍රේනින් එකක් සිවිල් ගුවන් සේවා පුහුණුව ආයතනයේ ඊට පස්සේ අය තව මාස 6ක් ඔන් ද ජොබ් ට්‍රේනින් ඉන්න ඕනේ හැම ස්ටේෂන් එකම මොකද්ද මේ ඇත්තටම වෙන්නේ කියන කතන්දරේ එයා තේරුම් අරගන්නවා ඊට පස්සේ අය තවත් අර මම කියපු විශේෂ ට්‍රේනින් වලට ඇතුළත් වුණාට පස්සේ තමයි මේ විෂන් ෆීල්ඩ් එකට දාන්නේ ඒ කියන්නේ දැන් ඔබ අර ඉස්සල්ලා විස්තර කරපු ඊටාම නවීන තාක්ෂණයෙන් භාවිතා කරන්න අවශ්‍ය ඒ පුහුණුව ලංකාවේතුලේ ලබා ගන්න පුළුවන්ද නැත්නම් විදේශගත වෙලා ඒ පුහුණුව ලබා ගැනීමේ අවස්ථාවන් තියෙනවා ලංකාව ඇතුළතත් අපේ ඒ පිළිබඳ විශේෂ ට්‍රේන් කරන්න පුළුවන් මහත්තුරු ඉන්න ඊට අමතරව ඒ අදාළ පද්ධතිය අපි මේ ගෙන්වීමේදී එයාට විදේශ පුහුණුව ලබා දෙනවා එයාට ෆැක්ටරි ට්‍රේනින් කියලා කියන්නේ කර්මාන්ශාලාවේදීම එයාව විශේෂ පුහුණුවකට ලක් කරලා දෙන්නේ මොකද මේක යුනික් ඒ කියන්නේ මේක විශේෂ උපකරණ මේවා අනිත් කොහෙවත් නැහැ ඒක නිසා ඒ උපකරණවලට අපි විදේශ පුහුණුවත් ලබා ගන්න තමයි අපේ නිලධාරීන් ගොඩක් වෙලාවට සේවය කරන්නේ. ඔව් එතකොට ඔබල මහත්මයා දැන් ඒ ඔබ කියන දේ මට වැටහෙන දේ තමයි මේ වෘත්තිකයෝ යම්කිසි අන්තර්ජාතික ආයතනයකට ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් බොඩි එකකට ඇෆිලියේට් වෙලාද ඉන්නේ එහෙම නැත්නම් මේ ලංකාව තුල හුදකලා ආයතනයක්. මේ අපේ එයාර් ට්‍රැෆික් ඉන්ජිනියර් ඔෆිසර්ස් ඇසෝෂියේෂන් එක ඇත්තටම හුදකලා වෙලා නැහැ. ඉපෙට්සියා කියලා මුළු ලෝකෙම මෙම ඇක්සෙප්ලා එක්ක වැඩ කරන සම්මේලනයක් තියෙනවා ඉන්ටර්නැෂනල් ෆෙඩරේෂන් ඔෆ් එයාර් ට්‍රැෆික් ඉන්ජිනියරින් ඇසෝෂියේෂන් කියලා. ඒකට ඒකේ මෙම්බර්ස්ලා තමයි අපි මේ ATO එක ලංකාවේ පමණයි ඒක තියෙන්නේ. ඇක්සෙප්ට්ලා ඇක්සෙප්ට්ලා මේ ආයතනයේ අන්තර්ජාතික ඕන්ට සම්බන්ධයි. අපි මේ ඇක්සෙප්ට් එක මේ නොවැම්බර් 12 වෙනිදා මුළු ලෝකෙම අපිත් එක්ක මුළු ලෝකෙම ඉන්න අනිත් ඇක්සෙප්ට්ලත් එක්ක අපි ඒක ඒ දිනේ සමරනවා. ඔව් නොවැම්බර් 12 මේ ඇක්සෙප්ට් දිනය මොනවද ඔබේ ක්‍රියාකාරකම් මොකද්ද මේවර තේමා මේවර මේ අපි සේෆ් ෆ්ලයිට් කියලා තමයි කියන්නේ අපි දැන් ගොඩක් වෙලා ලංකාව තුල තියෙන එක්සිබිෂන් වලදීත් අපි පෙන්නනවා මේ අපේ මේ යුනික් ජොබ් එකේදී මේ තියෙන වැදගත්කම සහ මේ ගුවන් මගේක කොච්චර ආරක්ෂාව ලබා දෙන්නේ කොහොමද අපේ නිලධාරීන්ගේ කැපවීම තමයි අපි පෙන්වන්නේ සහ මේ අපේ ආයතනයට සම්බන්ධ වෙන්න කියලා අපි ගොඩක් වෙලාවට අපි දැනුවත් කරනවා මේ අලුත් ආධුනිකයන්ට මේ උපුල මහත්මයා නියෝජනය කරන වෘත්තිකයෝ තමයි මේක පිටුපස කාර්යාලයේ බෑක් ඔෆිස් එකේ ඉඳගෙන මේ සියලුම ইনফরমේෂන් ලබාගෙන ඒවා ප්‍රොසෙස් කරලා ඒ අවශ්‍ය ස්ථානවලට ලබා දීලා සෑම ගුවන් මගියෙකුටම සෑම ගුවන් යානයකටම ආරක්ෂිත ගුවන් ගමනක් සපයන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ මොන වගේ තාක්ෂණයක්ද මේ භාවිතා වෙන්නේ කියන එකත් ඉදිරියේදී උපුල මහත්මයා සමග ගිහිල්ලා ඒවා බලලා සාකච්ඡා කරන්න. බොහොම ස්තුතියි උපුල මහත්මයා. බොහොම ස්තුතියි විද්‍යසර කණ්ඩායමට මම
एयर ट्राफिक इंजीनियर ऑफिसर एसोसिएशन के विशेष स्तुति पुदगन टाइम दीदी आपकेला अभी मे बड़सटान लाभ दी अलूत वीडियो के अपडेट्स देना विदुसर यूट्यूब चैनल के सब्सक्राइब करना नोटिफिकेशन बेल आइकन क्लिक करना।